ට වෙතින් ඔන්යින් ලර්නින් හඔන්යින් ර්කින් සඳහඇදහිය නොහැකි දේට දීමමන ජීවි ත්‍යාකුපියල් එක සයානු පාජවි අකුපියල් හරසියනවායි අන්ඩුමලට වැඩීම ඩේට සල්ට ේ සිරකොප්ක් සෙත් කරගන්න ඔබේ ඇඳුමලිය එක ගන්න නවර සේම සේදීමින්මයි ඇඳමට අලුත්තෙේ අත දෙදහස් විස්ස අගෝස්තු විසි හතර සඳුදා සිරස්ථල් කොල්පර් බ්‍රිමාන් බන්ධනහකාරයේ වල දමාති වූ ජංගම දුරකථන දහනමයක් කමවෙෙයි බන්ධනාගාරකිහිපයකට හෙට සිට ස්ටF ආරක්ෂාව එක්සත් ජාතක පක්ෂනායකත්වය බාර ගැනීමට කරු සූදානම් නායක රනිටත් ලෙකිිතව දැනුම්දේ සමුෘදියය දුප්පතුන් බලගැන් වෙන වැඩසරහණක් බවට පත්කරන්නේයි ජනපතිගෙන් උපදෙස්. බිතුලිය බිඳ පැටිබ පිළිබඳ ස්ොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ඇමතිට. රාචිතට සහ හේෂාට දේශපාලන පලිගැනම් කොමිසමින් නොතීසි. සිංහරාජයේ හෝටල් චෝදනාව යෝෂිත ප්‍රතික්ෂප කරයි. මිලියන පන්සිී අක්කිල්ලා යෝෂිතගෙන් චෝදනාකරුවන්ට එන් තරවාසයි. කොහල් අඩංගු හැන් සනනිටයිස භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විශපීශවලට එරෙහිව සතන් කරන්න හන්තුන් වාදීමේ බිලන් රුපාතුන්සේ ප Studio Colොmboෝ. Iයිබෝවන් බාදත් එක් වන්නේ ස්ටු ලංකාව අංකකේ සහ විශ්වසනීම පුවත්්‍රිකාශය අද දෙරන හයයි පනස් පහස් සමගින්. වැලිකඩ මැගසීන් හා, කොළඹ රිමාන් බන්තනාගාරවල පිටතාරක්ෂාව වෙනුවෙන්, හෙට සිට පොලිස් විශෂ්‍යකාර බලකායි යදවීමට තීරණය කරතිබෙනවා. රජ ගනිවිින් තිබන මෙම ක්‍රියාමාර්ග සමග මද්‍රව්‍යේ බඳනාගාරවලට ලැබීම බොහෝදුරට වැකීමනිසා. එකුත් සතියේදී රැන්දිවියන් තිදෙනෙකු දිවී නසාගෙන ඇැයිද බඳදරාර කොම සාරිස්න්ඩால், තුෂාර උපල් දනීම මහමතා අද අනාාවරණ කලා. ොප රිමාන් දඳනාහගාරයේ ඉතා සූක්ෂම ලෙස වලක්තුළ සංගවාතිබූ ජංගම දුරකතන දහන මෙයත් බඳනාගාර නිලදහරින් අද සිදු කළ විශේෂ සෝදිසිමය හිමකදී සොයා ගෙනති බෙනවා. එකොල්ම විමාන් න්ධදරහගාරේ අධිකාරිවරයායට ලද තුොරතුරක්මයි. ේවාසිකයන් රඳවන්න අංශයක් අසල බිම අඩි තුනක් පමණ ගැඹුරට වලක් කාරලා මේ ජංගමුදුර කථනත් ඔොගයක් සංඟවල තිබ්බ මේකට ං ජංගමු දුර ක අථන බැට්‍රි චාජර් වයර් වගේ දේවල් අපිටත්ත දංකොටගන්න පුලුවන්කම ලැබුණා. මෙ අතර වැිකඩ මැගසින්හ කොළම්ඹ විමාණ්්‍යයන බඳනහගාරබල පිට තාරක්ෂාව වෙනුවෙන් හෙට සිට පොලිස් විශේෂකාර ලකයි ඇදවීමට තීරණය කරතිබෙන. නිමින්තිබෙන මෙම ක්‍රාමාார்ග සමග මද්‍රබ්්‍ය බඳනාගාරවලට ලබීම වැකීම නිසා රඳවියන් තිදෙනකු දෙවිනසාගෙන තැයිද බඳනාகாර කොමசாරිස් ஜெனரால்வரைයා ද அனா அவர்රන කலாம் ඒෙම බඳනාාරරි පිට ආරක්ෂව සහ තමයි මෙම විශේෂකාරරි බලකා නිලධරින් යොදවන්නේ මෙම නිලධරින් බන්ධනාාර බද්ධිය ආරක්ෂයකගේ නිලධාරී සමග න්ඳධනාාරයට ඇතුළවන සියලුම සිරකරුවන් නිලධාරී සෝසිිරීමට ලක්කරනවා විශේෂයෙන් බඳනාගාරවලට මද්‍රවිය පැමිණීම වලක්වලතියන නිසා පසුගිය සතියක වගේ කාලය තුළ බන්ධනාගර රැඳවියන් මේ මද්‍රව්‍ය භාවිතයට හරු විච රැදවියන් ඉතාම අ සහන කාරීලෙ නම බඳනාාරල්ල සිටින්නේ තින් ඒකොල්ල ද ගන තු ක්වාර ව. සතිය තුන්න ඇතනවා බන්ධනාගාරවල ආරක්ෂාව මදි ඉති ඒක නිසා තමයි අපි අංු ොකොල ප ලස්ස බඳනා ාරයට ඒේවගම බූස අධියආරක්ෂිද බන්ධනාගාරයටත් විශේෂකාරය බලකායේ මුරකාවල් යොදල තියන්න. ඉතින් මෙත තවප තරම් ගත දෙයක් තමයි වැිකට බන්ධනාගාරය ඒක කියන්නන්නේ ලංකාව තියන විශාලතම බන්ධනාගාරය විදිියයට සැලකෙනයි. ඉතින් මෙතනදී අපිට හැමදාම් ඇතුළෙන් හඩු පැටහුවෙන ටලිෆෝන් අව වෙන සිම්පත් කාඩ් පපත් අහ වෙන. ඉතින් මේ හැමේකම ඇතුලට යන්න ක්‍රම. කිය අපි හොල බලම ගේට්ුවලින් යම් කිසි අක්‍රමධිකතාරශියක් සිද්ධ වෙන කියලා ජැනගන්න ලැබුණ. දඒක නිසා අපි වැලිකට බන්ධනාගාරය සමෝහයේ දොරට සියල්ලම අපි විශේෂකාරය බලකායට බාර දෙවා ඒ අය තමයි ඒගේ්ටු පාලනය කරන්න. මෙ අතර එපාවල අධිකාරි ගමදී පාතාලකල්ලි සාමාචකයෙකු වන ධර්ම අශෝකයෙවත් පස්ස අශෝක නැමැත්තෙකු පොරිිසත් අරන් ගෝටගන්න තිබෙනවා හ ගමන්ගත් මෝට රතේ සක්ෂම ලෙස සඟවාතිබයේදී පස්තෝලයක් කා රම්බෝපිහයක්ක්ද පොලිසි විසින්සයා ගැනු මූලි පරක්ෂණවලදදි අනාවරනී ඇත්තේ ඔහු මංකොල්ල ැන් පහලවකට මිනිීමැරුමකට සහ ස්ත්‍රීදූෂණ සිද්ධියකටද සබන්ධායෙක් බවයි නහිර පලාත තුළ ගතවූ පෑ විසිහතර තුළ පොිස සිදු කළ වැටලින්බලදී පෑලිය ගොඩ පොලිසේ විසින් නවාසල හා කැලනයන ප්‍රදශවලදි ෙරයින් බෙදාහරමේ කටතුවළ නිරතව සිරිපුදගලින් සසිව් දෙනකු අතරංගො ගෙන තිබෙනවා.ද ්‍රරිරෝදරතක ෙරයින්ග්‍රම්ක්ේ දහයයිකට වැඩි ප්‍රමාණයක් මුදලින් රුපියල් ක්ෂ පනස් අතර දහසක් ජංගම තුරකතන හයක් සහ විද්‍යත්තරාදයක් පොලස් බහරයට ගැන. සේම බස්රාහහිර පලාත් දකුණ ප අපරාද කොට්ටාස දිසා දෂණ මර්ධනයක වින් මහරගම පතිර ගොඩ ප්‍රේ දී හෙරුයි බ්‍රෑම් සි හකුත් මිලිග්‍රම්සිියක් සමඟ සැකරුවෙකු අත්තරං ගොඩ ගන්නන බෙනවා. කටටස් දිගලිය නරේද එ පුද්ගලෙකුත් සහ යආපනසිේදු කළ වැටලීමකදී පුද්ගලෙන් පස් දෙෙකු හෙරයින් සමඟ අතරංගොඩගත් බව පොලසිේ සඳහන් කලා. එම මාවත ගම නගර හා ඒ අපට ප්‍රදේශවල මදරව බෙදාහැරමේ ජලයට සමන්ධ සැකරුවන් අතෙකුද හෙරයින් ග්‍රම් ොලහක් සමගත් තරංගෝට ගෙන බෙනවා පොලිසි පවසන්නේ මෙම සැකරුවන් අට දෙනා තුරින් හය දෙනෙකුම මද්‍රවවෙවලට ඇබැෙවුවන් බවයි ස සහත හදක් ඇති දේශී බැංකුව එක් සත් ජාතික පක්ෂයට නායිකත්වයදීමේ අභියෝග බාර ගැනීමට තමාට හැකි බව හිටපු කතානායක කරුජයිසුරීම හතා එහි වත්මන් නායිකත්වයට දැනුම්දී තිබෙනවා. සිය කැත්ත පිබඳව පක්ෂ ජේෂශ්‍රීන් වෙතද ැනම්දුන් බව ඒ මහතා නිකුත් කල නිවේදනී සඳහන්. වර්තමානයේ එක් ජාතිකපක්ෂ පත්වවැඇති තත්ත්වය පිළිබඳව සමස්ථ පාක්ෂකයාගේ සහ මෙරට ප්‍රජාතන්ත්‍රවාාදයාගේෙන පුරවැසයන්ගේ බලවත් කනගාටුව පලවී ඇති බව හිටපු කතානායක කරු ජයිසූරය මහතාසය නිවේදනයෙන් පවසනවා. එක්ත් ජාතික පක්ෂ නැති මෙම අභිමහනවත් දේශපාලන බලවේ පත්ව ඇති අවසනවතත්ත්වෙන් මුදාගෙන ශ්‍රී ලංකාට ඉදිරියටටත් ඉටු කළ හකි මෙහවර වෙනුවෙන් ඉදිරි පත්වන ලෙස පසුගේ මහමැතිවරණයෙන් පසු බොෝ දේශහිතවිශී පාක්ෂවයන්ගෙන් තමන් ටරාධනා ලැබුණු බව මහතා පෙන් ඇ යනුව ොහ පාෂවයන් කලිල්ලම් සහවර්මානය ඇතිවී තිබෙන ව්‍යාකූලතත්වය සැලකිල්ලට ගෙන එක්ත් ජාතිකපක්ෂයට නායකත්වේදීමේ අිෝගගේ බාර ගැනීමට හැකි බව වත්මන් නායකත්වයට සහ පක්ෂ ජේෂ්ටීන් වෙත තම දැනම් දුන්නේ ඇයි. ර ජයසුරිය මහතාසය නිවදනය සමහන් කරති බෙනවා. මයදරෙක් ජතිපක්ෂනායකත්වය සම්න්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතීන් සහ සිවිල් සංලිධහන නියෝජිතීන් මෙලෙස අදහස් පල කලා. පක්ෂය අලුත් කණ්ඩායිමට ගෙන ඉදදැ මේ වනකම තිවන නාකත්වේ වෙනස් ීමක්කට ඉදන්න ඉද දෙන නංග වෙනසට සමග ජනබලවේගේ අපි පුළුවන් සිරද නම ක ර දග මන දන්නන කරජයිසුර හතා නායක ඇකලෙක මාධ්‍යක මාධ්‍යව පලවෙල තිබුණා එතුමාට අරාධනාවක් කලායි කියලා යම් කණ්ඩායමක්. ඒක ම හිතන්න ක් සජාතක පක්ෂනායකරන ිකමසි මහතාගේවත් පක්ෂවත් දක් කිය තිහෙමයි තු යනවන ප නන්ග බල කොම දම සාගචවක් කරමගරන්නක තුම පිද කි හ පක් ප ලන එහම්මක් කියන්නේ . ඒ ර ජ ල ම ප ල් මක් කරන්න බද්මතෙක් ට පක්ෂ ආදරක යක ට තුමට ියම යෝජනාවක් නිර්මාණ වෙලාති වෙනවනන් එතුමා ඒක ලබා ගත් එ හැරන පැලෙ නැව ද ුත් ව රවන ි ප ද හර ත ඇත් ඒක කරුජයසුරම හත්මයා අ ැයිවිල් ට පස්ේ කරු ජයසුරම හත්ම හම ඒක සජි ප්‍රමදස හදක ත න් ා දෙකම එකතු කරලා. වඩා ප්‍රබල පක්ෂයක් හැටියට. එසේ ශක්තිය ලබාදීමට නම් කණඩායන් දෙකටම පිළිගත හැකිනායකත්වයක් ඕන. මේ මස්ථාව අපිටි පේන්නේ වැනි නායකත්වයක් තියෙන්න්නේ අපේ හිටපු කථනායකකරු යයිසූරිය මැතුතුමන්ගේ. විශේෂයෙන්ම පාදරින් භූමිකාව තාත්ත කෙනෙක්ගේ භූමිකාව රඟ පාමින් තරුණ අයට වැඩන්නට පෝෂණය වෙන්නට නොකිලිටි චරිතයක් විදිහට අපි දකිනවා. ඒකට නායකත්තය දෙන්නට පුලන් එකම එක්කෙනයි ඉන්න වෙන විකල්පයක් නෑ හිටපු කතා නායකතුමා කරු ජයසූරිය මැත්තුමා. ආරක්ෂක මාත්‍යංශයේ ගැසට නොකර ජනාතිපතිවරයා විසින් එම මාතය දුරේ කටයුතු කිරීම ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාව කඩකිරීමක් බව සමගි ජනබලවේගේ පවසනවා. ද කොළඹ පැවති මධ්‍යහමොක ටක්වමින් ඒපාර්ලිමෙන්න්තු මන්ත්‍රී ති සත්තනායකමහතා බෙබව සඳහන් කලා. හ දහන්නනමේවෙනි විවස්ථා සංශෝධනයද මේරටේ හදිස්සි මූලිකම ජනතවශ්‍යතාවේ. දහන මේ අහෝසිකිරීමේ මූලිකම උපායමාර්ග වෙලා තිබෙන්නේ දවිත්ත පුරවැසිියන්ට මැතිවරණයට තරන් කරන්න තියන අවකාශය නැවත්ත ලබා ගැනීම සදහා වූුවමනාව. එවගේම ස්වාදීන කොඳිසි සබා හරහා ආණඩුවට ඕන විදිහට දේශපාලන අතැවීම් කරන්න තියන අවකාශය බලක්වාලමින් නැවත්ත දේශපාලන ඇගිලිගැසිම් සඳහා රාජ්‍ය සේවේ විවෘර්ත කරන්න අපින මේකද ජන තගේ මූලිකවශ්‍යිතාව. වර්තමාන විවස්ථාවට අනුව ජනාධිපතිවරයාට නිශ්චි තබ කිසිදු විශෂයයක් තාගන්න නොහැකි. ඇතුමා රාජ ආරක්ෂ මාත්‍යයස දනයගේල් තමගේ අර්තිමති බලතිනවා ැම ආරංචික ගැස කරන ගැසට කරන්න බැහැ ඒක විවස්ථාව විරුවදී කටයුත්. ගැසත් නොකර රට කියන අමතම රක්ෂ කැති කියලා මොතරම් රපතල බැද කි බල එක බලය අයුතු විඩියට පරිහරණය කිරීම. ආණ්ඩුකම විවස්ථාව කඩ කිීම ම හිතන සුද්දක කාලේවත් ආරක්ෂ මත්‍යන්සේ අද රජ පරිාල මත්‍යන්ේ සවදශ කට මත්්‍යස පැවුනේ මද මේක සිවිල් පාලනයට අදාල කාරණයක්, කඩ මුඩිය හදන විවස්ථාවක්නවෙයි වෙනස් කළ යුතු ව්‍යවස්ථාවක් අවශ්‍යන. ඒ පිළි බදබ සමාජ කතිකාවක් ඇතිකිීම ටතා වැදග. ජනාතිපතිවරයා යටේ ආරක්ෂක මාත්‍යංශයේ තබාගත නොහැකි තරමට විකෘතිතාවලින් සමන්ධිත දහ නව්වැඩ ආ්ඩු ක්‍රම විවස්සාාව වෙනස්කිරීම ආණ්ඩේ ප්‍රමුක්කතම වැඩ පිළිවෙන බව. අමාත්‍ය මහචාරියේ P රිස් මහතා පවසනවා ශලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලේ අද පැවිති මාධ්‍යහමයේදී. සමජයේ කතාබහක් මතුව ඇති. උප අගමැති දුරේ පිළිබඳවද අදහස් පල කෙරුණා. දහනාවන්න ආණ්ඩු ක්‍රම සංශෝධනය. සියලුම විකෘති වෙච්ච තෑන්. ඒ ඔවුල නිරවූල් කර ගැනීම තමයි අපි ගතයුතු ප්‍රථම පියවර. මේ ධානාවන සංශෝධිනය සම්පූර්ණ සාපය. ආණ්ඩුවක් හැදෙන්න්නේ ප්‍රධාන වශයෙන් රටේ ආරක්‍ෂාව තවුරු කර ගැනීම. ආණ්ඩුවේ විධායක ශාකාවේ ප්‍රධානයා තමයි ජනාධිපතිවරය. හැයි දානාවන සංශෝධීනය ඉනිසා ජනාධිපදිවරයාට, රක්ෂික ඇමතිවට බෑ පස්කු ප්‍රාරය ගම එක නිදර්ශනයක. රජයට අයිතිය බලයතියෙන්ට ඕනේ හදිසි පනත් පාලිමේන්තුවට ඉදිරි පත් කරන්න. පෝම්ඹ පිපරුවන්නේ මිනිස්සුංව ගාතනය කරන්නේ නොටස්සී ලනේ ඉ කවුීමට වන්තිගේවන්න හිටපු ජනාධපතවරයත්නේ හිටපු අගමතිවරයයක්. මේ රට ජීවිත අහිමි වෙච්ච දේ හට පාග දන. අරිියට චන්දයදුන්නත්. ි ෝන න්දන්නත් ෙල්ුම් පෝටෝට සන්දන්නත් ඔොලෝොට සන්දය න්නා. හරද සාක්ෂයට අනුකූලෝ විශ්වාසගන්නවාද ඒ පත්කරපු පොලිස්පතිවරයා ඒ තනතුරට ගැලපෙන පුද්ගලෙක්ිය. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. රාජපක්ෂ පවුල්ල හිරේදාන වැඩ පිළිවෙල. උදෝගමත් ලෙස ඉදිරියට ගෙනම ස. පොලිස්ේවේ ප්‍රත්්‍රම වතාවට අපේ ඉතිහාසේ පොලිස්පතිවරෙක් මාන්්‍ර දාලා මෙ කොඩුකාරයෙක උසාවියට ගෙනවාගේ මයිස්ත්‍රාත්තු සාගයට ද ක්‍රාථ ඇතුමා පොලිස්පතිනය පොජාත තාව පොලි ේ සම්පර්ණ නිවත් කරන්න. මේ ස්වාදනයි කියන කොමිෂන් වල සමාජකයන් දේශපාලනී කරනයට ලක්වලාති වෙනවා ම තාමත් පැහදිලව ප්‍රකාශව මේ රටේ ජනතාවගේ අපේක්ෂා වලට ගැලපෙන විදියට. ධනාවන සංශෝ දෙනය හහිඉවක් කරල. ඉවත් කරලා ඒ අර ඉස්සල්ලා තිවිිත්‍ර බලය. ඒ ආ පහු අපි ලවාද. අගමතිවරේ පත් කර යනාව අයිත්‍ය පාල සිිෂනයට කරතුරද ා මතගෙන ඇත් එහම හම තිීරනයක් රජය දැනට හරන්න. ඇතම මේ අර අන උප අගමැති දූර එහෙම නිර්මාය කරන හැකි තියනවද ්‍යවත ස අන්ු රසගේ නෝනක් කරනන්න හැ අඩුත් ආණුරම වස්ථාවක්හදනවනන් හම තනතුරක් හදන් පුළුවන්. බැරිකමන්නෑ. හැබේ අදගන විට එහෙම තීරණයක් නිලවශයෙන් අ්ඩු අරගෙන නැසේ මොෝේදගේ ලාක ැෑ අඩුර ගසාවක්හදනුවට ඒවා සලකා බලන්කපුලන් ඇම දැනන්ට ඒ පිරිබඳ කිසිම තිීරණ එන ජාතික විදුලි බල පදතියසිද වූ හදිසි බිඳ වැටීම සම්බන්තයෙන් සවා බැලීමට පත් කළ කමිටුවේ භාර්තාව විදුරිි බල අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා වෙත අද පස්වරයේ භාරදී තිබෙනවා. ඒ විදුලි බල අමාත්‍යශයේදී. කරවල පිටිය යුගතන ව බලාගාරයට යයාබද ප්‍රධන විදුල උපල ඇති වූ තාක්ෂික දෝෂයක් හේතුවෙන් පසුගේ හත්වනිදා දහල්දල හි්‍යහට පමන ජාතික විදුි බලදධතිය බිඳවැටනු අතර ඒ සම්පර්යෙන් යතත්වර පත් කරීම සඳහ පෑ අටක කාලයක් ගත වන සිදය සම්න්දය සවයාැලීමම සහ විදුල් බලාමතේ ල සහපෙරුමහතාගේ උපදෙස් පරිදි අමත්‍යශය අතිරය කේකම් හෙමත්ත සමකෝ මහතාගේ සහපතිත්වෙන් යුත් කමටුවක් පත් කරනු ලබවා. සමාචකින් අම දෙනකුගෙන් සමන්විතෙ හිවාර්තාාව අද විදුලි බලාමත්‍යවරයා වෙත හරදිීම සිද වුණ. ල වාර්ාව හිටද ද විශේ හ හතිවරයාගේ ශේෂ විමාශනයට ලක් කිරීමට නියමිතාතර, අනිධදා පැත්වන ැබඩ ඩ ීමම ර්තාාව දිීපත්ීමට නමයි සමෘධ සහනාධාරය රටට බරක්වීමටට නොතබා ඒ අඩු අදායම්ලාබේ ජනතා බලගැන්වෙන වැඩසරහනක් ක්‍රාත්මක කරන ලෙස ජනාධිපති ගෝටා බ රාජ පක්ෂ මහතා අදාල නිලධාරීන්ට උප දෙෙස් ලබාදී තිබෙනවා. ඒ අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවතිත්සා කච්ඡාවකදී. සමුෘර්ති ෘහාාර්ථික ූද්‍රබෝලිය වන් රැයා ව්‍යාපාර් සංවර්ධනහා ඕන උපයෝචන රජ්‍ය සම්පත් සංවර්ධන රජාමාත්‍යන්ංශුවේ ඉදිරි සැලසුම් පිළිබඳසා ච්චාවක්, අද හවල් ජනාධප්‍රතිකාරයාලහිදී පැවැත්වනා. සමෘධ ප්‍රතිලාබ සඳහා වාර්ෂික ෑය කරන මුදල රපයාල් බිලියන පනසදහසක් වනතර එම මුදල රන්ට ආයෝචනයක් වියතු බව ජනාධිපතිවරාපය වාද තිබෙනවා. වැඩදුරටත් අවධාන කරඇ ේ සවද සසා ස්කත් දග ද්‍ර ය බ පත් වැඩ පිරි ල නමින් සැලසම් කළේතු බයි ුද්‍ර ල ගට පත් ති ත් ම අධිරරි පනතක් හෝ වෙනත් පනතක් මගින් ඒ නයාමනය කළේතු වත් ්‍රමාත්්‍යවරයා හිදී පවසාතිබෙනවා. කාලයක් තිස්සේමේ. සමුෘ්ධය ව්‍යපාරය ක්‍රියාත්මක වෙනවා. අපි දෙදස් සහලව වෙනකොට එක වෙනසක් ඇති කරලා ජනතාව ශක්තිමත් කිරීමට ව්‍යාපාරය අප යොදධවල තිෙබුණා නමුත් පසුගිය වසර ගණනාව තුළ වනාතකට හැරුණ. මේ වෙනකොට සෘද්ධය හරහා අපි බලාපොරොත්තු වෙන ලක් ඉට වෙලා තිෙනවාද. ඒවගේ ඒ හරහා ජනතාවගේ බලගැන්වීමක් සිදු වෙලා තියෙනවාද. කොපමට ප්‍රමාණයක් දිලුදුකමින් එලියට ඇවිල්ල තියෙනවාද එෙමනැත්තන්. දිල්ලිඳදු භාවය වැඩි වෙලාහදේෙනවාද කියෙන එක බලන්න ඔන්න අපි ඉදිරියට සමෘද්ධී ගෙන ඇහමයිදී. අඩුආදායම්ලාබී පවුල්වල පුද්ගලින් ලක්‍ෂයකට රැකයා ලබාදීමේ රජයේ වැඩසටහනයටතේ ඉදිරියේදී රැකියාවලට බඳපාගනු ලබන පුුණුලාබීන් අධීක්ෂණය හා. අලමනා කරණය සඳහා සංවර්ධන ලධාරින්තු සය තිස් දෙදිනෙකු අනයුක්තකිරීමට, බහකාරය සංවර්ධන කාරසාධක බලකාත් දෙපර්තමේන්තුව පියරගෙනතිබෙනවා. ඕවුන් වෙනෙන් විශේෂ වැඩමුළුවක් පසුගේදා රන්තබේ ජාතික ශිෂ බඩබලකා මුලස්සානයේ දී පැවැත්වනා. ජනාධිපති ගෝට අහබේ රාජපක්ෂ මහතාගේ සවභහගේ දැක්ම ප්‍රතිපති ප්‍රකාශය අනුව එක්ෂ පනස් දහසක් දෙනා රැකයා යුක්ත කිරීමේ වැර සහන මේ වන විටක්‍රියාත්මකා අතර ඉන් රැකි අවස්ථා ලක්ෂයක් වෙන් කර ඇත්තේ අඩු අදායම්ලාබී පවල්වල පුද්ගනින් ලක්‍ෂයක් සඳහායි රැකයා පුහුලාබින් ලෙස මුල්ලාදියරේදී බදවා ගන්නු ලබනම පිරිසාධීක්ෂණය සඳහා දිවන මර්නිවන පරිදි ප්‍රදීශලයකම්කාරයාල මටමින් සංවර්ධන නිලදහරින් තුන්සිය තිස් දෙනකු අනයුක්ත කරතිබෙනවා න්ටැේ ාතික ශිෂ ට ලකා පුහුණුමධ්‍යහස්ථානේද ඕන් වෙනුවෙන් දින දහයක විශේෂ වැඩමලුවක් ඉකුත් අගුස් දාහතර වනිදස් සිට ඒයේ දිේ දක්වා පැවැත්වනා අතිකරු ජනාධපත්තුමාගේ සවබාගේ දැක්ම සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා බහකාරය සංවර්ධ කාරිහතක බලකාය ගේ වර්ෂය දෙසම්බර් මාසේ සිට ආරම්භ කලා අධ්‍යක්ෂ ජෙනල් වරය හැටියට මට තියන පර්කාාවය තමයි හයලක්ෂ පනත්දාහක් වන රැකයාලාබි ඉල්ලුම්කරුවන්ගෙන් දුප්පතුන් අතර දුප්පතුන් ලක්‍ෂයක් තෝරා ගෙන ඔවුන්ම මේ රටේ සංවර්ධනයට දායක කරගණඩයි. ඒය කළමනා කරණය කරන සංවධන ධාරින් තමයි අපි මේ දින දාහඇත්තිෙ මොවාදකුණන් කළ යුත්තිගෙන් වජකකා ගැන අහෝජදතු. මෙලෙස බඳවාගනු ලබන පිරිස තරගණු ලබන්නේ අපපුස්ස සාමාන්‍ය පෙලට පහළ අධ්‍යාපනයක් සහිත වයි සෞරුදු දහටත් හතරිස් පහත් අතර, රැකයාබිර හිත දිලිඳදු පවුල්වල සාමාජකින් අතරයි. එම පිරිස් ප්‍රාදේශලයකම් කාරයාල මටමින් බදවා ගැනෙන්නේ රැකයා පුුණුලාබීන් ලෙස්ස වන අතර උන්ට මස්ස හයක කාලයක් තෝරාගත් වෘතියක නිපනතාව ලබාදීම රජයේ අරමුණයි. එම ලක්‍ෂයක් දෙනාගෙන් විසි හද්දාහක් අපිට කියලා තියෙනවා ෘෂිකර්මය කරන්න කියලා. ඔවුන් ලවා නවීන ෘෂි තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ අපට අවශ්‍ය එළවලු පළතුරු යනාදිය නිෂ්පාදනය කල්ලා අපේ රටට ඒවා ඉතා සහඳදායි මෙලකට ලබාදීල අතිරිත්්‍යයක් තියෙනවා නම් පිටටයවල අපට අවශ්‍ය වන විදේශවිනිමය ලබාගන්ඩයි. න්ඳහා ජාතික අධුණනිකත්ව සහකාර්මික පුහුණු කිරීමේ අධිකාරය මගින් කෘෂිකර්ම ජලනලකාර්මික බඩවැඩ ලෝහ පෑස්සුම්. එෙක්ටrනිෙක පාංග ආහාර මෝටරත ආදී විධ වෘතිීන් විසි පහකටාදාල පාටමලා සූදානම් කරතිබෙනවා. එම පුහුණුලාවිහින්ට මාසිකව දීමමනාවක්ද වශයවිසින් ලබාදනු ලබන අතර පාටමහලාාව සාර්ථක අවසන් කරන පුහුණුලාබිහින්ට ජාත්‍යන්තරව පිළිගත් NVQ තුන සහතිකය වෘතිය සුදුස්කමලෙස්ස ලබාගත හැකි. ඒ මස හයේදී ඕුන් අවශනආයාත්මක දැරම. ඒවගේම මාස හතර හමාරක කර්මන්තගත ආදනිකත්ත පුහුණ කටත්යපු කරනවා. ඒ පුහුණු කාලය අවසානයේදී? තනියම ඒ අදාළපුූුණුශේශ්‍රයේ රැකියාවක් කිරීමේ හැකියාව ලබාදීමකමයි අපේ අරමුණ. දෙදදාට වසර, ඔක්තුුම්බර් මාසිෙන් පසු ජාතික ආරක්ෂක කවන්සලියට සහභාගී න්නොවූ හිටපු පොලිස්පති පූජි ජැසුන්ඳරම හතා ජලි සහභාගිය වූයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසුදින පැවති ආරක්ෂ කවන්සලියට බව රජබුද්ධි සේවේ හිටපු අධ්‍යක්ෂ නිලන්තජයවරධනම හතා අද අනවරණ කලා. ඒ පස්කු ්‍රහාරය පිළිබඳ විමර්ශණය කරන ජනාධිපති කොමිස මහම ඒ සාක්ෂී ලබාදමන්. රාජ දධසේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්තන මහතා දහත්වන දිටත් පස්සු කොමිසමහමේ අද ක්ෂි ලබදදුන් අතර දෙදහස්දහට ඔක්තුූරමසෙන් පසු පලමුුවර්ට එකකට පොිස්පති පචි්චයි සුන්දරමතා සහභාග වූයේ. පස්කු ප්‍රහරෙන් පසුදින රැසූ ආරක්ෂක කවන්සීලව රැස්වීමට බව ඔහු අනාවරන කලා හ වැඩරටත් සහන්කේ ්‍රස් ප්‍රහර එල්ලවීමට පෙර විදිමත්ලෙස ජාතිකාආරක්ෂක කවන්සේ ෙස් වනද ප්‍රහරයට පසුවේ දෛනිකව රැස්වන තත්වයකට පැි බයි. ප්‍රහරයට පසුද න පැවති ජා කාරක්ක කවන්ස ේද සිට. වෙෙකහෝ ප්‍රහයු සන්ද ම ශ ප කලේ ජනත ම හ ප්‍රශ්ක ට එම ප්‍රශ්නයට පිතුර ම ක්ෂකු සහන් කේ ම දහස්ස හේතු විමසනතෙක් නොට අතර දහස් හටේසිට පස්ක ප්‍රහරේතෙක් වාර්තාකර තිබූ සියලුදේ ජාති කාරක්ෂක කෞවන්සෙලට ප්‍රකාශකල බව ජනාධිපතිවරයා දාල වැස්වම අතරතුර ඔට ෝෂාරෝපටයේ නොකේ දැයි ොමිසම විමස අවස්ථාවේ සාක්ෂකරු ප්‍රකාශ කළේ, ඔයා දැනකිෙන සිටියේ නැද්ද. යනුවෙන් පමණක් ජනාධිපතිවරයා තමාගින් විමසූ බයි. මම ඔබතුමාට කතා කරන්න උත්සහ කලා. යනුවෙන් තමන් ජනාධිපතිවරයාට පිළිතුරදුන් බවත් නිලන්තජය වර්ධන මහතා හිදී සමහන් කළා.. මෙිග්‍යානා ගනදනුව සම්බාන්ධයෙන් චෝදනා ලබා සිටින රුසිාවේ හිටපපුූ ශ්‍රී ලංකා තානාපති උදයංග විිරතුග මහතා දේශපාලන පලිගැනින් පිළිබඳ විම්මසා බැලන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට පෙනීසිටයා. ඒ එම සිද්ධිය සම්බන්ධ විවර්ශණ පිළිබඳ කර ඇති පැමිණිල්ලකටා දාලවයි. මෙඇතර රාජීත සේනරත්න සහ ේෂා විතාන ගැන පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට, ලබන සැප්තැම්බර් තුවනිදා දේශපාලන පළිගැනින් පිළිබඳස්වා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුව පෙනී සිටින්නේයි අද නොතිීසින් නිකුත් කරුුණා. දන්ග වීරතුග මහතාද ජනතිපත කොිසමහමයේ සාක්ෂි බාදමින් පැසුවඒ මිග්‍යාන ගන දෙනුව සම්න්ද සද යිම්ස් පුවත්තේ වාර්තාාවක් ම තන්ගේ සියු බැංක ගෙනුම් අත් ට වූ බව. එෙන්ම තමට එරෙහි රෙන්තු නිකත් කිරීම ජාතන්ත රතුවේදන නිකු කිරීම උදර්පන ීතියනුව එක් සතාරබමින් රජසිට මෙමරට පිටුහල් කිීම දේශපාලනික පලගැනිමයාමුණ නිකුත්තාන්ඩුව සිදු ක බ ක්ෂකර කියයා සිටිය. තම සහ පවල අය වසර තිහයක්ති සේ රටදී පරිහරණය කළ සෙලුබාන්් ඇතුලත් කටේනර් නිදහස්කිරීමට වශ බද ඔහ කොමසමට ග්‍යා ගන දනව පිම තේ තමට ොැුණු බවත් එවැ ත්වයක් තුල මටෙ ර තු කුද කල බත් වීරන් හ කොමිස හමේ පවසවා නමුත් සාක්ෂිකරුගේ ලිපිේකනවල ගටලු ඇති ැවින් කොමිම තීරන කගේේ සාක්ෂ මසීම සැපතැම්බර හතර වනදා දක්වා කල් දැමීමට. ත හිට රේග ්‍යයක්ක්ෂ න් ා ගත් විේව මහතාද මෙම කොමිසමහමේ සාක්ෂ බ න්න. ඕු කරති පුූ පැමිල්ල වන්නේ අනුරධපුර සඳ හිරු සය තැ පත් කර සඳහා රේගෝ සරවන් කිලෝග මටක ප්‍රමාණයක් නාවකාහමුදාවට ලබදීම විදිමත්ව සිදුකර ඇයි අසත්හ චෝදනාවත මතරගට ගත් බවයි හිරුව රක්ෂකලකම් ජනාතිවිපති ගොටාවේ රජපක්ෂමහතා කමහු නඩුවකට පැටලවීම උත්සායක්දයකළ පැති බව එම පැමිණල්ලේ සඳහන්වතතිබුණ. ඒ අවස්සානත්ත කෙරම සඳහා රජත සේනාරත්න සහ ේෂ විතා ගේය හත්වර සිුද කල. ශැතුලත් ද්‍යයුත් සහ මුද්‍රිතමදවාර්තාගේ පයක් සාක්චි කකරවද කොමසමට දිරි පත් කලා කරුණු සලකබලු කොමසම සහපති විනිසුරුවරයා විසින් රාජිත සේනරත් හේ තා පරල න්දරීවරන් ො සිනිකුත් කර අත හිට පද ර ත තු ර හිට පොිස් පති ච ජයි සුන්දරය හත්ම මහත්ම දේශපල පල ගන මස ම ප සිටේ. ඒ හිට ප බදනහ කොම ල් මිල් රාජ් ම හේවමහතා වැලික න්ඳනහරය ගැටම සම්බන්ධෙන් කරඇති පැමිල්ලකට දාලබ. අතර පරක්ෂ පර් තු හිට පත් ්‍යයක්ෂ රක්ෂත වන් රගව සිට ේෂ් ොි සධකාර න් ේස ක පොල පරික්ෂ න්තද සිල් තුල සි දකොට බන දස වනිදා දේශපල පලගැනම් කොමිසම පෙන සිට ෙස න සිනිුත් කර. මද ප්‍රී ැක්නැල ො තු දන් සිද ල ල දහ ද ර හිටපු ති බෝ සිරි ද හතා කළ පැමිල් . සිදධ සන් ෙන් න ්‍රබධවෙ ලබන රත නැතුමක කண்ட පටයක්ද ද කොமிස්සම දිරිපත් කර. එමහ ට ද. අදාල පුදගලයා තත් හෙළි රවක් කරතිබූ අතර ඒහි සහන්රතිබුණේ වාස්කුණවර්ධනයට එරෙහි අඩුවේ අවියායුද සංවාතැබීම සන්දධෙන් සාක්ෂි ලබාදු නේද ශානි ේසේ කරගේ උපදෙස් මත බවයි. එම පුද්ගලයාට දාද කොමිසමෙන් නොතිසිනිකුර. අද තවත් කොවි ්‍රෝකීන් පස්සනක පූර්ණ සුව ලබා රෝහල්වලින් පිටවයාමත් සමක මෙරට පූර්ණ සුව ලබූ කොවි රෝගින් සංඛ්‍යාව දෙදහස් අටසේ එකොළහ දක්වා ඉහළ ගොස්ස වෙනවා. ඒ අනුව මේ වලවිට රෝහල් ගතව සිටින කොවිටා සාධතෙන් ගරන එකසියතිස් හයක් මේවන විට මටින් හදුනාග ැති සමස්ත කොවි රෝගී සංඛයාවව දෙදහස් නමසය පනස්්ටමයක්. යදරින් රෝගීන් දෙදහස්ටසිය එක කොළුස් දෙෙනකු පූර්ණ සුවේ ලබාතිබෙනවා යනුව වදුරට ඒවස් එකව ප්‍රතිකාර ලබන්නේ රෝගී එක සසිති සහය දෙෙනකු පමයි. අතරභහරේ හි රැකයාාවල නිතව සිට ශ ංකිින්න්නේ එකසිේ හැත අත දෙනෙකු ඉන්දියාවේ හමදා බාදහි සිටි ලාංකිකින් හැටපස් දෙනකු. සහ දහ ට ශ්‍ර ලාංකිකින් විසිසෙක්ද දෙනකු ඒයේ මධම රාත්තුයේ සහ. අද අලුයම මෙරා ට පැමිණ . ඕන් කටනාාය ගුවන්තර පෙල පරිශ්‍රේදීම ි පරීක්ෂවට භාසනය කිරීම අනතුර නිරෝධහන අධ්‍යස්ථාවනවෙත යොම කරන. පල් ද ප ්‍ර ලකා තුල කොයිඩ සමාජයතුල නහ අපට හැකාවව ලැබුණ තින පනහක් වැනිස්ටි කාලයක් තුලද ශ්‍රී ලංකාව සමාජතුරින් කොයින් ඉවත්කිරීමට. පොයිඩ ෆිටාටවල තිබෙනහින්දා මේ රටේ සම්පූර්න තුරංකරා කියන වචන කිසිසේකීමට හැකිාවක් නැහ. මේමව විටත් ශ්‍ර ලාංකා රජ ශ. හෝමක යදනවා පිටරටවල්ල ජීත්වන ්‍ර ංකිකන් වට රැෙනනීමට අද උදේ වෙනකොට රටවල් එකසිය පහකින් විසි හයදාස් පන්සියක ශ්‍රීලාංකිකෝ පිරිසත් ලංකාවට පැමිණ හමාරයි. ඒ කර්තව්‍ය අබි දිගටම කරගැන ජනවා. මෙ අතර ලෝපපුර කොවිඩ් ආසාධ්‍යතින් සංඛ්‍යාවද වන විට කකෝටි තිස් පන් ලක්ෂයත්මවාති බෙනවා ගෝලිය කොවිඩ මරණ සංඛ්‍යාවට ලක්ෂ ොස් දහසකටා අදිියි. මාර්ක සංවර්ධන කටියයුත්තක් අරභාඇති සිංහරාජ රක්ෂිතය ආශචිතව තමා සතු මහාපරිමාන හෝටලයක් ඇතයි. පරිසරබේදී සජීව චමික්‍රමහතාල්ල කළේ චෝදනාාව ප්‍රතික්ෂප කරමින් අග්‍රමාතිපුත් යෝෂිත රාජපක්ෂ මතා විසින් එමහතා වෙත එන්තරවාසි අවාතිබෙනවා. ඒ රුපියල් මිලියන පන්සියක වන්දියක් කිල්ලමින් තවත් පුවත් කීපයක් දැන්. හුව ුණ ර්ග ಡවල ද හ ති වා. යක් ක . భග ಪರක් කාෙ මාර්ග රහා ගමන් කළ දයක්, හවන ම තිබූ രෝද ගැන අ CCTV මාවක ෙස සටහන්තිබ. තල ස්්‍රික්කයේ ටවත්ත නාවල පල්ලෙපොල රත්වොට උක්වෙලලාදී ප්‍රදේශවල ගොරකා වගරන් ගොක ැනු ේග්‍රෙන්න් පහයාමනිසා දැ දුෂකරතාවට පත්ව සිරනවා. අඩු ික් ඇත වගකිරීම පඩු සහගත බැවි ග අත්හර ැීමටයි බොහ ගොවින් තිරය කරඇත්තේ. කලින් අපිතුන්ේ ගලමට හ සයට වගේ දුන්න. මිලක්නය හරික ගොකාලොට. ग . Example, ., भ का . ரை ගේ சமே கொ தும் தி , திப லேம் ார் பගமன் பැமியா, ව க்கா ரைහි දස හසකට न ගீ. ති කपाவீ , அத ரம்ம்ப. ඒ ஜ्य மா कोො वा හ ගේ ස ෙන්. සමගෙන් අදර නහැයි පනස් පහ ප්‍රධාන ප්‍රෘති විකාශුව බවට පත්තනන්ක. සුබරාච්‍රය